මේ අතර අවිසාවෙල්ල පුවක්පිටිය ගල්කන්ද ප්‍රදේශයේ නායයාමක් සිදු වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ දිනේම එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළා. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙසේ අදහස් පළ කළා. වාර්තා වී ඇති පරිදි පූර්ණ නිවාසහානි 71ක්, අර්ධ නිවාසහානි 9377ක්, කුඩා හා මධ්‍ය පරිපාලනයේ ව්‍යාපාර 825ක් හා යටිතල පහසුකම් පද්ධති 63ක් හානියට පත් වෙලා තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 165ක, පවුල් 3261ක, සමාජිකයන් 13028ක් රඳවා ඇති අතර ඒ පිරිස වෙත ආහාර සහ අනිකුත් පහසුකම් සපයමින් පවතිනවා. 20/24/5/15 දින සිට 20/24/5/31 දක්වා දින වාර්තා වී ඇති ජීවිතහානි සංඛ්‍යා 30යි. අද දවසෙත් උදේ එකක් වාර්තා වුණා. වන්දි වශයෙන් දීලා තිබෙන්නේ ජීවිත හානි වෙච්ච අයගේ පාරිතෝෂිත දීමනාව අවසන් කටයුතු කර ගැනීමට මුදලක් රුපියල් 25,000ක මුදලක් අපි ඒ පවුල් වෙත දීලා තිබෙනවා. ඊට අමතරව අපි තවත් වන්දි මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඒව ජීවිත හානි වෙච්ච පවුල්වල පිරිසට. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.